ජේසු කොතනකවත් කිව්වද මමයි දෙවියන් වහන්සේ කියලා ඩිරෙක්ට් ඩිරෙක්ට් ඩයිරෙක්ට්ලි ප්‍රකාශ කරාද? ඍජුවම ජේසු ප්‍රකාශ කරාද මමයි දෙවියන් වහන්සේ කියලා. එතනින් එහාට දෛවය කියලා සංකල්පයක් තියෙනවද? බයිබලයේ තුල දෛවය කියලා සංකල්පයක් තියෙනවද? ඉතින් මේ හැම ප්‍රශ්නයකටම අදාළව පිළිතුරක් අපි හොයාගෙන යන එක වීඩියෝ එකක්. ප්‍රධාන වශයෙන් බයිබල් පද 3යි බලන්නේ, අවශේෂ පද 2යි, සම්පූර්ණ 5යි. එතකොට මේ හැම දෙයක්ම, එතකොට සුභාරංචිය කොහොමද ඍජුවම ප්‍රකාශ කරන්නේ? කවුරු හරි ඇහුවොත් කෝ දෙයියු, කවුද දෙවියන් වහන්සේ, මොකක්ද එයාගේ නම, කොහෙද එයා එහෙම මමයි දෙවියන් වහන්සේ කියලා කියන්නේ? එතකොට මේක මොන පසුබිමකින් ආවත් හැමෝටම එකසේ වැදගත් වෙන්න යන වීඩියෝ එකක්. අපි දන්නවා ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ මේ වෙද්දි තියෙනවා ප්‍රධානම 4 major world religions. ප්‍රධාන ආගම් හතරක් තියෙනවා. එතකොට මේ ප්‍රධාන ආගම් හතරම බැලුවාම මේ හතරම විතරක් නෙමෙයි හැම එකක්ම වගේ හැමෝම කියන්නේ සුපර්ෆිෂියලි ද සේම්. මතු පිටින් බැලුව කල්හි ඒ හතරම හැම එකක්ම සමානයි. හැබැයි මම කියනවා they are fundamentally different. මූල ධර්ම වශයෙන් බැලුව කල්හි ඒ හැම එකක්ම එකිනෙකට වෙනස්. ඇයි හැමෝම මතු පිටින් බැලුවම සමානයි කියන්නේ? මොකද එකම එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම ජීවත් වෙනවා, මැරුණට පස්සේ මට ඕනේ මගේ ස්පිරිට් එක කොහේ යන්නද? ආත්මේ යන්න ඕනේ ස්වර්ගයට. ස්වර්ගය කියන්නේ කොහෙද? දෙවියන් වහන්සේගේ නිවහන, රයිට්? ජීවමාන දෙවියන් වහන්සේගේ වාසස්ථාන. කියන්නේ උන්වහන්සේත් එක්ක සදාකාල උන්වහන්සේගේ ගෘහේ ජීවත් වෙන්න ඕනේ. හැමෝම කැමති මැරුණට පස්සේ ආත්මය, රයිට්? ආත්මයේ ශාන්තිය තමයි ස්වර්ගස්ත වීම. ස්වර්ගස්ත වීම කියන්නේ ආත්මයේ ස්වර්ගයේ ජීවත් වෙන්න ඕනේ, රයිට්? එතකොට ඔන්න ඔය එකම එක ප්‍රශ්නය. ඒ කියන්නේ මැරුණට පස්සේ ආත්මය කොහොමද ස්වර්ගයට යන්නේ? ඔය එකම එක ප්‍රශ්නය, රයිට්? හිතන්නකෝ පොත් හතරක්, ඉතන රිලිජන්ස් හතරක, ප්‍රධාන පුස්තක හතරක විස්තර වෙලා තියෙනවා. එතකොට මේ ඔක්කොම ආන්සර්ස් හතරක් හැබැයි තියෙන්න පුළුවන් එකම එක සොලියුෂන් එක. ඒ නිසා තමයි මම හැම වෙලෙම කියනවා, හැම වෙලෙම කොහෙන් පටන් ගත්තත් කමක් නැහැ, රයිට්? ධම්මපදය කියවන්න, බයිබලය කියවන්න, රයිට්? එතනින් එහාට අල් කුරාන් එක කියවන්න, භගවත් ගීතාව කියවන්න, හතරම කියවන්න, රයිට්? මොකද එකක් කියලා සෑහීමකටපත් වෙන්න එපා. උදාහරණයකට දැන් සුභාරංචිය කියන්නේ මොකක්ද? සුභාරංචිය කියන්නේ, රයිට්, ප්‍රධාන වශයෙන්ම, රයිට්, ජේසු සුභාරංචි සේවය කරේ කොහොමද? ඒ කියන්නේ වචනෙන් කියලා, ඔළුවේ හදලා කෙනෙක්ව ගැලවීමට ගේනවා. යා ජේසු කෙනෙක්ව පිළිගත්තේ, රයිට්, වචනේ හරහා. මේ බයිබලයේ ඊතර තිබ්බ ප්‍රඥාව, ඔව් මේක කියවගෙන යද්දී, ඔව් මේක තමයි සත්‍ය, මේක තමයි සැබෑව, මේක තමයි මාර්ගය කියලා කෙනෙක් පිළිගත්තා. හැබැයි අද 99%ක්ම කෙනෙක් ජේසු වෙත එන්නේ, ජේසුව පිළිගන්නේ, මේක තමයි මාර්ගය කියලා, රයිට්, මේ තමයි ජීවමාන දෙවියන් වහන්සේ කියලා පිළිගන්නේ, රයිට්? ගොඩක්ම ඔය සුව මෙහියකදී, එහෙම නැත්නම් හාස්කමක් වුණාම, ඒ කියන්නේ අර ඔළුව හදාගෙන නෙමෙයි, ඔළුව, ඒ කියන්නේ නොලෙජ් එක, රයිට්? ඒ ඔළුව හදාගෙන අත්දැකීමකට යනවා නෙමෙයි, කෙලින්ම අර හාස්කමක අත්දැකීමක් තුලින්. ඒ නිසා දැන් ඔළුව හදන හැටි මේ නොලෙජ් එක තමයි දැන් මම මෙතන දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද සැබෑ සුභාරංචි සේවයක් වෙන්නත්, රයිට්, උන්වහන්සේ ගැන කියන්නත් නොලෙජ් එකක් තියෙන්න ඕනේ. මම මේකට මෙච්චර මහන්සි වෙනවා නම්, රයිට්, ඒ මහන්සි වෙන්නේ මගේ අත්දැකීම තුළ උන්වහන්සේ ජීවමාන බව මට ඇතිතරම් ටෙස්ටිමනිස් තියෙන නිසා, රයිට්? හරි, එතකොට දැන් මම මේ පටන් ගන්නම්. මේ පළවෙනි පදය කතා කරන්න කැමති, ඒ තමයි බයිබලයේ අවසානම පොතට අපි යනවා. ඒ තමයි එලිදරව් පොත. එලිදරව් පොතේ 13 පරිච්ඡේදයේ 8 පදයේ මේ වගේ විස්තරයක් වෙනවා. The Book of Revelation chapter 13 verse 8. And O
all who dwell on earth and all who dwell on earth will worship it. Everyone whose name has not been written before the foundation of the world, in the book of life of the Lamb who was slain. එතකොට මේ මෙතන කියන එක වා හරියට තේරුම් ගත්තොත් එහෙම එලිදරව් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ මෙහෙම විස්තරයක් වෙනවා. රයිට්. ඔයාට ඔයාගේ බයිබලේ පෙරලා ගන්න පුළුවන්. නැත්නම් මාත් එක්ක මේ ස්ක්‍රීන් එකේ බලාගෙන ඒක කියවන්න පුළුවන්. ලෝකයේ පටන් ගැන්මේ සිට මරණ ලද බැටළු පැටවානන්ගේ ජීවන පොතේ නම් ලියවි නොතිබුණු පොළවේ වසන සියල්ල ඌට නමස්කාර කරන්නෝය. රයිට්. දැන් හැම වෙලෙම අපි දන්නවා දැන් මෙතන බැටළු පැටවානන් කියන්නේ බැටළුවා කියන්නේ රයිට් මෙටෆෝ එකක්. රයිට්. ජීවමාන දෙවියන් වහන්සේ සරලව කියනවා නම් මෙතන යේසුස් වහන්සේ. කියන්නේ යේසුස් වහන්සේගේ මනුෂ්‍ය ස්වරූපය. රයිට්. මේ යේසුස් වහන්සේට තමයි බැටළු පැටවා කිව්වේ. ඇයි ඒ මෙටෆෝ එක ඒ රූපකකින් උන්වහන්සේව ඒ රූපයට සමාන කරේ. ඒ කියන්නේ බැටළු පැටවෙක් වගේ. රයිට්. ඒ රූපකකින් ආමන්ත්‍රණය කරලා තියෙනවා. සඳහන් මෙන්ෂන් කරලා තියෙනවා. රිෆර් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි බැටළුව කියන්නේ හරිම අහිංසකයි. ඒ කියන්නේ උන්වහන්සේ අහිංසකයි කියන්නේ ජේසු අහිංසකයි කියන්නේ ජේසු කිසිදු පාපයක් කරේ නැහැ. රයිට්. පාපයක සේහක්වත් කැලලක්වත් බැටළුව හරිම සුදුයිනේ. හිමමෙන් සුදුයි. ආයතකින් කළු පැල්ලන්නේ. ඉතින් කිසිදු පාපයක් කරේ නැහැ. ජේසු කිසිදු පාපයක් කරේ නැහැ. හැබැයි අර අපි දැන් හිතන්නෝ අපි අර බැටළුවන්ව අර කනවා. රයිට්. සාදයක් ඔය මාපම බැටළුවන්ව මරලා කනවා. රයිට්. ඒ කියන්නේ බැටළුවන්ව බිලි දෙනවා. රයිට්. සැක්‍රිෆයිස් කරනවා. ඒ වගේ යේසු කිසිදු පාපයක් නොකර උන්වහන්සේගේම ස්වකැමැත්තෙන් උන්වහන්සේගේම ජීවිතය පූජා කරගත්තා. ප්‍රාණ පරිත්‍යාගය කරගත්තා කුරුසය මත. උන්වහන්සේගේම ස්වකැමැත්තෙන්. ඇයි? ඔයාවයි මාවයි. මේ මුළු සකල රයිට් මනුෂ්‍ය සංහතිය. සකල ජීවරාශිය නෙමේ මේ මනුෂ්‍යයෝ. මේ මනුෂ්‍යයෙන්ව පාපයෙන්, ශාපයෙන්, රෝගයෙන්, මරණයෙන් නිදහස් කරන්න. එතකොට කුරුසපත් වෙන්නේ කුරුසේ මත උන්වහන්සේගේ ප්‍රාණ පරිත්‍යාගය තුළ සංකේතවත් කරන්නේ ඒ දේ උන්වහන්සේ ස්ව කැමැත්තෙන් කරේ. ඇයි? කුරුසේ මත, කුරුසේ තුළ, ඒ කුරුසපත් වීම තුළ අපේ ජීවිතවලට හැම දෙයක්ම නිදහස් කරන්න, පාපයෙන් නිදහස් කරන්න, ශාපයෙන් නිදහස් කරන්න, මරණයෙන් නිදහස් කරන්න, රෝගයෙන් නිදහස් කරන්න, පීඩාවෙන් නිදහස් කරන්න, ණයෙන් නිදහස් කරන්න, හැම දෙයකින්ම අපිව ගලවන්න. එහෙනම් අපි ගැලවුම් කරු කියන්නේ සේවිය. එහෙනම් අපි මිදුම් කරු කියන්නේ රිඩීම. රයිට්. එතකොට මේ බැටළු පැටවානන් කියන එක දැන් අර බැටළුවා කියන මෙටෆෝ එක රූපකයේ පැහැදිලි ඇති. රයිට්. අපි බලමු. එතකොට මේ මෙතන මේ එලිදරව් පොතේ හොඳට මාත් එක්ක යමු. ප්‍රශ්න තියෙනවා නම් ඕනම වෙලාවක අහන්න පුළුවන් මේ වීඩියෝ එක පහතින්. රයිට්. මේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියටත්, එහෙම නැත්නම් රයිට් WhatsApp පණිවිඩයක් විදියටත් සම්බන්ධ වෙලා අහන්න. ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔයා මොන ආගමකින් මොන පසුබිමකින් ආවත් කමක් නැහැ. මොකද මම රයිට් පසුබිමකින් මගේ දෙමව්පියෝ රයිට් උපතින් බෞද්ධ. පතින් බෞද්ධ. ඊට පස්සේ මම භගවත් ගීතා උපවා කියෙව්වා. රයිට්. දැන් හිතන්නකෝ අල් කුරාන් එක පවා රයිට් ඒ වර්සස් ඒවා මම කියවනවා, හදාරනවා, මේකත් කියවනවා, බයිබලෙත් රයිට් බයිබලෙත් කියවනවා. ඉතින් අන්න ඒකයි. ඒ කියන්නේ එකක් විතරක් කියවලා අනිත් තුනක් බැහැර කරන්න බෑ. හතරම කියවන්න. එතකොට වට සම්පූර්ණ පින්තූරය තේරෙන්න යනවා. එතකොට එකම ප්‍රශ්නෙකට පිළිතුරු හතරක් තියෙනවා. එතකොට මේ ආන්සර්ස් හතරෙන් සොලියුෂන් එක මොකක්ද කියලා ඔයා තේරුම් ගන්නට යනවා. කියන්නේ එකම ගමනාන්තය අපිට යන්න ඕනේ ස්වර්ගයට. ස්වර්ගයට. කියන්නේ මීට කලින් ගියපු නැති තැනක්, මීට කලින් ජය නොගත් තැන. ස්වර්ගයට යන්න නම් රයිට්. ස්වර්ගයට යන්න නම් ඒ ගමනාන්තය තමයි ස්වර්ගය. ඒ ගමනාන්තයේ විස්තර වෙලා තියෙන්නේ මොකේද? හරියාකාරවම, හරියාකාරවම ප්‍රායෝගික විදියට අල්ලා ගන්න පුළුවන් විදියට, ටැන්ජිබල් විදියට. අන්න එකයි.
ලෝකයේ පටන් ගැන්මේ සිට මරණ ලද බැටළු පැටවානන්ගේ ජීවන පොතෙහි නම් ලියවී නොතිබුණු පොළවෙහි වසන සියල්ලෝ ඌට නමස්කාර කරන්නෝය. දැන් මෙතන මේ ඉරිදරව් පොතේ මෙතන කතා කරන කොන්ටෙක්ස්ට් එක තමයි රයිට් මේ අවසාන කාලයේ කෙබඳු ද අවසාන කාලයේ හඳුන්වා දෙනවා ඊවිල් ඒජ්. ඊවිල් ඒජ් ඒ කියන්නේ නපුරු කාලයක් එන්ට යනවා. දුෂ්ට පීඩා සහිත කාලයක් රයිට් ගාවිනා සහිත කාලයක් අන්ධකාරයේ කාලයක් යක්ෂයාගේ ආධිපත්‍ය පැතිරෙන කාලයක්. එතකොට ඒ මුර්ගෙක් රයිට් මුර්ගයෝ ඒ කියන්නේ යක්ෂාව නියෝජනය කරන එක්කෙනෙක් මුහුදෙන් මතු වෙනවා, අනිත් කෙනා පොළොවෙන් මතු වෙනවා. මේ දේවල් කියන්නේ අවසාන කාලය තනිකර රයිට් අවසාන කාලය තමයි මෙතන විස්තර කරන්නේ the end times. එතකොට මේ බලන්න it කිව්වේ ඒ beast ඒ මුර්ගයා රයිට් හිතන්නකො සරලව යක්ෂයා කිව්වත් කමක් නැහැ. ලෝකයේ පටන් ගැම්මේ සිට මරණ ලද බැටළු පැටවානන්ගේ ජීවන පොතේ නම් ලියවී නොතිබුණු පොළොවේ වසන සියල්ල. ඒතර අවසාන කාලයේ මේ පොළොවේ වසන හැමෝම ඒ යකාට නමස්කාර කරනවා. වර්ෂිප් කරන්න යකාට. රයිට්? හැබැයි උන්වහන්සේව අදහන කට්ටිය විශ්වාස කරන කට්ටිය රයිට් යකාට නමස්කාර කරන්නේ නෑ. ජේසු අදහන කට්ටිය. ඒකනේ කියවමක් තියෙන්නේ බයිබලයේ වර්ස් එකක් තියෙනවා ආලෝකයයි අන්ධකාරයයි අතර කිසිදු පංගුකාරකමක් නැත. කිසිදු පෑහීමක් නැහැ. යකාට වර්ෂිප් කරන කට්ටිය ඉන්නවා. යේසුස් වහන්සේව අදහන උන්වහන්සේටම නමස්කාර කරන කට්ටිය ඉන්නවා. අවසාන කාලෙත් එහෙමයි. කියන්නේ හැම වෙලෙම බයිබල් එක කියන්නේ රයිට් ෆේත්ෆුල් රයිට් විශ්වාසවන්ත දාසයා බවට පත් වෙන්න ඇදහිල්ලෙන් ස්ථාවර වී අවසානයේ දක්වා විශ්වාසව සිටින කට්ටිය රයිට් උන්වහන්සේ ඔසවාගෙන යනවා රයිට්. හැබැයි මෙතන මේ දෛවී කියන සංකල්පය දේවත්වයට බැඳිච්ච සංකල්පයක් මම විස්තර කරන්න. එතකොට ඒ කාලේ අවසාන කාලය තුල යකාට වර්ෂිප් කරන කට්ටියක් බිහි වෙනවා. යකාව නමස්කාර කරන කට්ටිය දැනටත් ඉන්නවා රයිට්. මේ බලන්න ලෝකය පටන් ගැන්මේ සිට ඒ කියන්නේ ඔයාව මාව සකල ජීවරාශීන් මේ මිනිස්සු මවන්න ප්‍රථමව ලෝකයේ පටන් ගැන්මේ සිට මරණ ලද බැටළු පැටවානන්ගේ ජීවන පොතේ ඒ කියන්නේ ලෝකය මවන්නත් කලින් උන්වහන්සේ ඒ කියන්නේ ජීවමාන දෙවියන් වහන්සේ තීරණය කරා රයිට්. උන්වහන්සේ දන්නවා රයිට් මට ජේසු කියලා මනුෂ්‍ය ස්වරූපයක් දරන්න ඕනේ. සා ඒ මනුෂ්‍ය ස්වරූපය මටම කුරුසපත් කරන්න වෙනවා. මටම ඒ ස්වරූපය බිලි දෙන්න වෙනවා. ඒ කියන්නේ මනුෂ්‍යයම මවන්න කලින් උන්වහන්සේ දන්නවා මේ මනුෂ්‍යයව පාපයට වැටෙනවා, ශාපයට වැටෙනවා, රෝගයට මරණයට වැටෙනවා. ඒ කියන්නේ මේ මනුෂ්‍යයව පාපයට වැටෙනවා. ඒ කියන්නේ උන්වහන්සේගේ වචනයට කීකරු වෙන්නේ නැහැ. බයිබලයේ වචනයට කීකරු වෙන්නේ නැහැ කියන්නේ ඒක තමයි පාපය. අකීකරුකම තමයි පාපය. උන්වහන්සේ යහපත මේකයි කියලා තියෙද්දි ඒක කරන කෙනා අන්න අපි කියනවා ඒක තමයි ඇදහිල්ල ඇදහිලිවන්තයා. ඒක කරන්නේ නැහැ කියන්නේ අකීකරුකම තමයි පාපය. ඉතින් අකීකරුකම කරනකොටගෙන පාපයට වැටෙනවා. පාපය කරනකොටගෙන මරණය කියන සංකල්පය ආවා. මොකද උන්වහන්සේ තමයි සියල්ල මැව්වේ. ඒ කියන්නේ මේ බලන්න සකල ජීවරාශීන් ලෝකයේ විතරක් නෙමෙයි කාලය මැව්වෙත් උන්වහන්සේ. කාලේ මැව්වෙත් උන්වහන්සේ. එතකොට උන්වහන්සේ පළවෙනි මිනිස්යව ආදම්ව මවන්නේ ඒ කියන්නේ කාලයේ බලපෑමකින් තොරව. ඒ කියන්නේ මරණයක් නැතුව මවන්නේ. හැබැයි අකීකරුකමට වැටෙන පාපයට වැටෙන කාලයේ බලපෑමට අන්න යටත් වුණා. යටත් වුණා. හරි. ඉතින් මේ බලන්න ලෝකයේ පටන් ගැන්මේ සිට මරණ ලද බැටළු පැටවානන්ගේ ජීවන පොතේ. ඉතින් ලෝකය මවන්නත් කලින් උන්වහන්සේ තීරණය කරා ජීවමාන සර්ව බලධාරී දෙවියන් වහන්සේ තීරණය කරා රයිට් මට ජේසු කියලා මනුෂ්‍ය ස්වරූපයක් දරාගෙන මේ මනුෂ්‍යාව පාපයෙන් ගලවන්නට එනවා. ඇයි මේ මනුෂ්‍ය මවන්නත් කලින් දන්නවා මනුෂ්‍ය පාපයට වැටෙනවා. ඒ නිසා මේ මනුෂ්‍යාව මවන්නත් කලින් උන්වහන්සේ තීරණය කරලා ඉවරයි. ඩිවයින් ප්ලෑන් එක ඒක හරිම කම්ප්ලීට් පර්ෆෙක්ට් වෙල් තෝට් ඔෆ්. උන්වහන්සේ හැම දෙයක්ම තීරණය කරලා ඉවරයි අවසානයේ දක්වා.
ඉතින් උන්වහන්සේ මවන්නත් කලින් දන්නවා මේ මනුෂ්‍යයා පව් කරනවා, මේ මනුෂ්‍යයව ගලවන්න මටත් මනුෂ්‍ය ස්වරූපයකින් ගිහිල්ලා කුරුසපත් වෙලා කුරුසිය මත මේ මනුෂ්‍යයව පාපයෙන් මරණයෙන් නිදහස් කරන්නට වෙනවා. මොකද එයා තනියම එක රයිට් මරණේ ජය ගන්න බැහැ මේ මනුෂ්‍යයට. ඒ තරම් පව්කාරයි. ලෝකේ පටන් ගැන්මේ සිට මරණලද බැටළු පටවානන්ගේ ජීවන පොතේ. ඉතින් මේ බලන්න ලෝකෙ මවන්නත් කලින් උන්වහන්සේගේ පොතේ උන්වහන්සේ නම් ලියවී නොතිබුණු උන්වහන්සේ රයිට් ඔය දන්නකෝ ඔයාගේ මගේ නම ලෝකෙ මවන්නත් කලින් උන්වහන්සේගේ පොතේ ජීවන පොතේ. ජීවන පොතේ කියන්නේ සදාකාල ජීවනය. ඒ කියන්නේ මැරුණට පස්සේ මනුෂ්‍ය රයිට් මේ මනුෂ්‍ය ජීවිතේ අර බයිබලි පදයක් තියෙනවා රයිට් වැඩ කරන්න කාලයක් තියෙනවා, විවේක ගන්න කාලයක් තියෙනවා. ඒ කියන්නේ අපිට තියෙන එක ජීවිතයක් මේ ප්‍රථම රයිට් ඔයාගේ ප්‍රථම උපත සහ මේක ඔයාගේ අවසාන මරණය. එතනින් එහාට ඔයාගේ ආත්මය එක්ක ස්වර්ගයට යනවා, එහෙම නැත්නම් නිරය අපායට යනවා. ඉතින් උන්වහන්සේ කියනවා රයිට් මේ ලෝකේ මවන්නත් කලින් මේ මනුෂ්‍යයා මවන්නත් කලින් උන්වහන්සේගේ ජීවන පොතේ ඒ කියන්නේ ඔයාගේ නම ලියලා තියෙනවා උන්වහන්සේ. ඒ කියන්නේ මේකෙන් මේ බලන්න මෙතන කතා කරන්නේ මේ ඩිවයින් සිලෙක්ෂන් එක. මේ මෙතන උන්වහන්සේ කතා කරනවා ඩිවයින් ගෝඩ්ස් ඩිවයින් සිලෙක්ෂන් රයිට්. උන්වහන්සේගේ දිව්‍යමය තෝරා ගැනීම. ඒ කියන්නේ ලෝකේ මවන්නත් කලින් මෙන්න මේ 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 මිනිස්සෝ මරණයෙන් පස්සේ මරණින් මතු ස්වර්ගයේ මාත් එක්ක රයිට් සදාකල් ජීවත් වෙනවා. යාළුවා මරණින් මතු එයාලගේ ආත්ම මම ස්වර්ගයට කැඳවා ගන්නවා. ඒ ආත්ම මාත් එක්ක ස්වර්ගයේ සදාකාලික ප්‍රීතියෙන් සමාදානෙන් රජකම් කරනවා කියලා උන්වහන්සේ තෝරාගෙන ඉවරයි. තෝරාගෙන ඉවරයි. මේ බලන්ට බලන්ට ඕක තමයි දෛවය කියන්නේ. ඔන්න බයිබලයේ ආශ්‍රයෙන් මම දෛවය කියන එක පැහැදිලි කරා. රයිට්. දෛවය කියන්නේ දේවත්වයට බැඳුණු සංකල්පයක්. දේවත්වය දෙවියන් වහන්සේගෙන් තොර දෛවයක් නැහැ. එතකොට මේක තමයි ප්‍රී ඩෙස්ටිනේෂන්. ඩෙස්ටිනි කියන්නේ ගමන අන්තය. ගමනාන්තය පූර්වයෙන් නියම කරලා තියෙනවා. ඒ කියන්නේ මගේ ගමනාන්තය ස්වර්ගය කියලා උන්වහන්සේ පූර්වයෙන් නියම කරලා තියෙනවා. එහෙම නැත්නම් ඩිවයින් සිලෙක්ෂන් උන්වහන්සේ පූර්වයෙන් මාව ස්වර්ගයට තෝරාගෙන තියෙනවා. අන්න ඒකයි. ඒ කියන්නේ උන්වහන්සේ ඔයාවයි මාවයි මැව්වනම් උන්වහන්සේ ඔයාවයි මාවයි ගැන 100%ක් පර්ෆෙක්ට් නොලෙජ් එකක් දැනගැන්මක් තියෙනවා. අපේ අතීතයේ වර්තමානයේ අනාගතේ හැම වෙලෙම බයිබලෙ කියලා තියෙන උන්වහන්සේ වගේ අතීතය දිහා බලන්නෙත් නෑ, වර්තමානයත් නෙමෙයි උන්වහන්සේට වැඩක් වෙන්නේ. උන්වහන්සේ වගේ අනාගතය ගැන බලලා තමයි ඔයා වෙනුවෙන් ආයෝජනය කරන්නේ. ඔයාගේ අනාගතේ God invests in your future. Right. එතකොට මේ බලන්න අපි මෙතන බැලුවේ God's divine selection. දෛවය කියන එක. ඒක එතනින් එහාට වෙන වෙන අර්ථකථන දීලා වෙන වෙන වැරදි තැන් වලට මිස් අප්‍රොප්‍රියේට් කරන්න එපා. වැරදි විදිහට අර්ථකථනය මිස් ඉන්ටර්ප්‍රිට් කරන්න යන්න එපා. වැරදි විදිහට ගලපන්නත් එපා. රයිට්. එතකොට අපි ඔය කතා කරේ අවසාන කාලයේ ඊවිල් ඒජ් එක, ඊට පස්සේ ප්‍රී ඩෙස්ටිනේෂන් එක. ලෝකයේ පටන් ගැන්මේ සිට මරණ ලද බැටළු පටවානන්ගේ. ඒ කියන්නේ ලෝකේ මවන්නත් කලින් උන්වහන්සේ තේරුණා මේ මවන මිනිස්සු පාපයට වැටෙනවා. ඒ නිසා මම ජේසු කියලා මනුෂ්‍ය ස්වරූපයකින් රයිට් මාවම කුරුසපත් කරගෙන රයිට් මම ප්‍රාණ පරිත්‍යාගයක් බවට පත් වෙලා මේ මිනිස්යව පාපින් සෝදලා මරණින් මුදවන්න ඕනේ. සදාකාල ජීවණයට එකතු කරන්න ඕනේ. කියන්නේ අර එයාලා පළවෙනි මිනිස්සු අකීකරු වෙලා නැති කරගත්ත සදාකාල ජීවණේ මම නැවතත් මමම පුද්ගලිකව පොළවට ගිහිල්ලා මනුෂ්‍ය ස්වරූපෙන් ඒක ඇති කරලා දෙන්න ඕනේ. කුරුසයේ තුල තමයි, කුරුසයේ කියන අල්තාරය තුල තමයි ඒක ඇති කරේ. රයිට්. සංකේතාත්මකව. ඒතකොට ලෝකේ මවන්නත් කලින් උන්වහන්සේ තීරණය කරලා ඉවරයි උන්වහන්සේ කුරුසපත් වෙනවා කියලා. රයිට්. සමහර කට්ටිය කියනවා මේ මෙයා රෝමා ආණ්ඩුව, ඊට පස්සේ පිලාත් පොන්ටියස් පයිලට්, ඊට පස්සේ ඒ ආගමික නායකින් සදිසිවරු පරිසිවරු කාරණා වුණා මුල් වුණා උන්වහන්සේගේ මරණයට කියලා. නෑ, උන්වහන්සේ ස්වකැමැත්තෙන් ආවේ. උන්වහන්සේ ස්වකැමැත්තෙන් තමයි මනුෂ්‍ය ස්වරූපේ, ජේසු කියන මනුෂ්‍ය ස්වරූපේ දරාගෙන ඇවිල්ලා කුරුසපත් උනේ. සිය කැමැත්තෙන්, සිය කැමැත්තෙන්. ඇයි ඒ?
රෝමාණ්ඩු ගලවන්නද? නෑ, මේ සකල ජීවරාශීන් කීපම මේ සකල මනුෂ්‍ය සංහතිය පාපයෙන් මරණයෙන් ගලවන්නට. එතර ලෝකය මවන්න කලින් ලෝකය පටන් ගැන්මේ සිට මරණලද බැටළු පැටවානන්ගේ ජීවමාන දෙවියන් වහන්සේ තීරණය කරනවා, මම ජේසු කියලා මනුෂ්‍ය ස්වරූපයක් දරාගෙන කුරුසපත් වෙලා මේ හැමෝම පාපයෙන් මුදවන්ට ඕනේ. ජීවන පොතේ නම නම ලියවි. ආයි කියන්නේ මේ මනුෂ්‍යව මවන්නත් කලින් මොන මනුෂ්‍යයෝද මරණින් මතු මාත් එක්ක ස්වර්ගයේ එක්කාසු වෙන්නේ කියලා උන්වහන්සේ තෝරාගෙන ඉවරයි. ඒ කියන්නේ කවුද ස්වර්ගයට යන්නේ? කවුද අපායට යන්නේ? අනිත් පැත්ත ස්වර්ගයේ කවුද උන්වහන්සේත් එක්ක ස්වර්ගයේ සදාකාල ජීවත් වෙන්නේ කියලා උන්වහන්සේ තෝරාගෙන හමාරයි. ඕන් ඉතින් ඇත්ත කතාව, බොරු කියන්න බෑ මට. ඒ නිසා දැන් ඔයා මේක ආගෙන ඉන්නවනම් මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා, රයිට්? මං ඇද හිල්ලින් කියනවා, ඒකේ තේරුම තමයි රයිට් උන්වහන්සේ අවසෝ තෝරාගෙන තියෙනවා ස්වර්ගික ජීවිතයට, ස්වර්ගික ආශිර්වාදයට, බහුලත්වයට, රයිට්? නැත්තං ඔයා මෙතෙන්ට ඉන්නේ නැහැ, ඔයා මේක අහන්නේ නැහැ. ප්‍රඥාවක් තියෙන නිසා ඔයා මෙතෙන්ට එකතු වුණා, රයිට්? හරි, අපි ඉස්සරහට යමු, රයිට්? හරි, එතකොට මම මේ එලිදරව් පොතේ ඉඳන් මේ ඊළඟට අමතර පදයක්, කෝට් එකක්, වර්ස් එකක් මම බලන්න යනවා. ඒක සප්ලිමෙන්ටරි, කම්ප්ලිමෙන්ටරි, රයිට්? අවශේෂයි කියන්නේ ඒක ප්‍රධාන එකක් නෙමෙයි. මේ බයිබලේ තියෙන ලොජිකල් කන්සිස්ටන්සි එක පෙන්වන්න තමයි. ඒ කියන්නේ බයිබලේ දැන් හිතන්නකො, එක තැනක එකක්, තව තැනක තව දෙයක් නැහැ, රයිට්? බයිබලේ හරිම කොහීසිව්, රයිට්? එකම දේ නොවෙනස් විදිහට, මේක තමයි ස්වර්ගය, මේ තමයි ජීවමාන දෙවියන් වහන්සේ, රයිට්? මේක තමයි ඇදහිල්ල, රයිට්? මේක තමයි ගමනාන්තය. එකම දේ ඒ විදිහටම කොතන බැලුවත්, රයිට්? ඒ විදිහට, එකම විදිහට. ඒ කියන්නේ බයිබලේ කියන්නේ හරිම කොහීසිව්, හරිම ලොජිකල්, හරිම රැෂනල්, රයිට්? හරිම තර්කානුකූලයි, හරිම ප්‍රැග්මැටික්, හරිම ප්‍රායෝගිකයි, රයිට්? එදා අනිත් ලියවිලි වල අපි මේ කොහිසිව් ගතිය දකින්නේ නැහැ. මේ බලන්න, in the book of Ephesians chapter 1 verse 4, බයිබලයේ එපිස පොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ මෙන්න මේම සඳහන් වෙනවා. Even as he chose us in him before the foundation of the world that we should be holy and blameless before him in love. එපිස එකේ 4, ලෝකයේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් ලෙසම උන්වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළසේක. ඉතින් මෙහෙමයි මට දැන් මේ පදේ කෝට් කරන්නේ. දැන් අර කලින් එකම තමයි නේද මේක? ඔව්, කලින් එකම තමයි මේක, රයිට්? එහෙනම් ඇයි ආයි කියන්නේ? නැවත නැවතත් බයිබලේ ඔප්පු කරනවා ඒ සත්‍යයි, ඒ සත්‍ය ලියවිල්ලක්, ඒ උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේගේ වචනය කියලා නැවත නැවතත් ඒක ස්ථීර වෙනවා, රයිට්? එකම දේ අර රෙපටිෂන් එක තුල, පුනරාවර්තනය තුල අර ස්ථීර වෙනවා, සහතික වෙනවා. එතකොට අපි මේ පද ඇදහිල්ලෙන් අල්ලගද්දි, ඒක අපේ ජීවිතයට ඇප්ලයි කරද්දි, අපේ ස්වර්ගික ජීවිතයේ පොළොව මතදිම, right, අන්න self assurance එක සහතික වෙනවා. දැන් මම කොහොමද මම ස්වර්ගික ජීවිතයට තෝරාගෙන කියලා මාතුල සහතිකයක් ඇති වෙලා තියෙන්නේ, right? උන්වහන්සේ මගේ ජීවිතය තුල, right, මට දුන්නා වූ සාක්ෂි, අල්ල ගන්න දුන්නා වූ සාක්ෂි, ඇතැම් අවස්ථාවල මගේ නම කියලා මට කතා කරනවා, සහ උන්වහන්සේගේ ශුද්ධ වූ ආත්මේ, right, ඵල තියෙනවා, ඵල, fruits, දීමනා, gifts තියෙනවා. ඉතින් එක දීමනාවක් අන්‍ය භාෂාව, ස්වර්ගීය භාෂාවෙන් කතා කිරීම, රයිට්? ඉතින් ඒක පවා මට දීලා තිනවා, රයිට්? එතකොට දෙන්නේ කවුද? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කොහොමද දෙන්නේ? උන්වහන්සේ ජීවත් වෙන නිසා, ජීවමාන දෙවියන් වහන්සේ. ඒ කියන්නේ යම් ආගමක් තියෙනවා, යම් දර්ශනයක් තියෙනවා, ඒකේ ආගමික නායකයා, ශාස්ත්‍රවරයා ජීවත්ව ඉන්නේ නැහැ. ඒ දෙවියන් වහන්සේ ජීවතුන් අතර නැහැ. ජීවමාන නැත්තම් එහෙනම් අපිට ආශිර්වාදයක් නැහැ. ඒක ඇදහිම තුල අපිට ආශිර්වාදයක් නැහැ, ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ.
අනේකත් ප්‍රායෝගිකව හොඳට තේරුම් ගන්නට ඕනේ. රයිට්? මම මේ තර්කානුකූලව වාගේ ප්‍රඥාව නුවණැස පාදනිකක් තමයි මෙතන කරන්නේ. රයිට්? මේ පදේ අපි විග්‍රහ කරගමු. මේ විදිහට උන්වහන්සේගේ ශුද්ධාත්ම අනුග්‍රහය ස්වර්ගීක ආලේපය මගින් රයිට්? මේ බලන්න ලෝකයේ මැවීමට ප්‍රථමයෙන් රයිට්? ඒ කියන්නේ මේ දැන් ඔයා දැන් කිසිම තැනක රිලයබ්ලි කිසිම පුස්තකයක විශ්වසනීය විදියට ලෝකයේ ආරම්භය ගැන විස්තර වෙලා නැහැ. හැබැයි බයිබලයේ පටන් ගන්නෙම මේ සකල ජීවරාශීන්ගේ ආරම්භය බයිබලයේ කියන්නේ පොත් 66ක එකතුව ඒකේ පළවෙනි පොතේම ද බුක් ඔෆ් ජෙනසිස් උප්පත්ති පොතේම රයිට් මේ හැම ජීවකෙම උපත උන්වහන්සේ මවපු හැටි විස්තර කරලා විග්‍රහ කරලා අපිට දීලා තියෙනවා. ලෝකයේ මැවීමට ප්‍රථමයෙන් ඉතින් මේ ලෝකය මවන්නත් කලින් උන්වහන්සේ සර්ව බලධාරි දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල උන්වහන්සේ ලෝකය මවන්නත් කලින් උන්වහන්සේ මේ ලෝකය මවන්නත් කලින් උන්වහන්සේ තීරණය කරලා ඉවරයි මම ජේසුස් ක්‍රිස්තුස් ක්‍රිස්ටෝස් ක්‍රිස් අපි ක්‍රිස්තියානි කියන්නේ ඒක නිකාය ක්‍රිස්තියානි කතෝලික ක්‍රිස්තියානි කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගය උන්වහන්සේගේ වචනේ උන්වහන්සේගේ ඇදහිල්ල අනුගමනය කරන කෙනා අකීකරු වෙන කෙනා නෙමෙයි කීකරු වෙන කෙනා නොහැදහිලිවන්තයා නෙමෙයි ඇදහිලිවන්තයා මේ බලන්න ලෝකෙ මැවීමට ප්‍රථමයෙන් කියන්නේ මේ සකල ජීවරාශීන් මවන්න කලින් මේ ලෝකෙ මවන්න කලින් ලෝකෙ මැවීමට ප්‍රථමින් ක්‍රිස්තුස් වහන්සේ තුල ලෝකෙ මවන්නත් කලින් සර්ව බලධාරි දෙවියන් වහන්සේ තීරණය කරලා ඉවරයි මේ මිනිස්යා පාපයට වැටෙනවා රයිට් ඒ නිසා මම ජේසු කියලා මිනිස් ස්වරූපයක් දරාගෙන කුරුසපත් වෙලා මේ මිනිස්යව පාපයෙන් මුදවන්ට ගලවන්ට නිදහස් කරන්නට අවශ්‍යයි ලෝකෙ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් ලෙස එතකොට ලෝකේ මවන්නත් කලින් ඔයාව මාව මිනිස්යව මවන්න කලින් රයිට් මොන මිනිස්ය දුන්වහන්සේත් එක්ක ස්වර්ගයේ රාජ්‍ය රජකම් කරන්න කියලා උන්වහන්සේ තෝරාගෙන හමාරයි අද කලින් පදේ කතා කරපු ඒ කාරණා තුනම මෙතනත් තියෙනවා දේවත්වයේ තුල තියෙන රයිට් දෛවය ඒ කියන්නේ ප්‍රී ඩෙස්ටිනේෂන් පූර්ව දෛවය ඒ කියන්නේ වාගේ දෛවය කියන්නේ ගමන අන්තය වාගේ ස්වර්ගික ජීවිතය කලින් උන්වහන්සේ කලින්ම මවන්නත් කලින් ප්‍රථමයෙන් උන්වහන්සේ නියම කරලා තෝරගෙන ඉවරයි. අපි නැවතත් ඒකට කියනවා God's divine selection. ජීවමාන ඒ දෙවියන් වහන්සේගේ right divine දිව්‍යමය selection තෝරා ගැනීම. උන්වහන්සේ තමයි තෝරගන්න ඕනේ right. දැන් ඔහා එන්න උත්සාහ කරනවා මගේ ගෙදර. මම කැමති නැත්තම් මම ඔයාගේ කෝල් එක attend කරන්නේ නැහැ answer කරන්නේ නැහැ මම ඔයාලට invite කරන්නේ නැහැ නැත්තම් මම දොර වහලා තියෙනවා ඔයාලට ඉන්න බැරි බලහත්කාරයෙන් ඉඳ උන්වහන්සේගේ right ගෘහය නිවාසය වාසස්ථානය තමයි ස්වර්ගය අපි කොච්චර කැමති වුණත් ස්වර්ගික ජීවිතයක් ලබන්න අපිට බෑ උන්වහන්සේ තෝරා ගන්නට අවශ්‍යයි උන්වහන්සේව අදා ගන්නට අවශ්‍යයි උන්වහන්සේ යේසුස් වහන්සේ කියනවා මාර්ගයේද ජීවනයේද සැබෑවද මමයි කියලා. ජේසු කියන මමයි මාර්ගය. ඉතින් ජේසු හරහා ජේසු තුලින් ජේසු පැල්ලගෙන යන්නේ නැතුව ස්වර්ගික ජීවිතය අපිට ලබන්න බෑ. ඒක මග හැරනවා. ජේසුව මග හැරලා ස්වර්ගයේ යන්න බෑ. ජේසුව මග හැරනවා කියන එකේ තේරුම තමයි ස්වර්ගීය මග හැරෙනවා කියන එක. ලෝකයේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් ලෙසම උන්වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළසේක. එතන අපිට මේ මිනිස්යාට පාපේට, ශාපේට, රෝගේට, මරණයට වැටිච්ච මිනිස්යාට මේ ස්වර්ගීය බහුලත්වය හා ආශිර්වාදයෙන් නිදහස් කරන්නේ කවුද? යේසුස් වහන්සේ. මේ බලන්න even as he chose us in him before the foundation of the world that we should be holy and blameless before him මේ කියන්නේ බලන්න අපි උන්වහන්සේ තුල අපි මොනවද වෙන්න ඕනේ ආත්මික ආශිර්වාද කියලා මෙතන පෙන්නලා තියෙනවා අපි ජේසුස් වහන්සේ තුල holy දැන් holy කියන එකේ වචනේ දැන් බලන්න අපි වැරදි විදියට මේක තේරුම් ගන්නවා holy කියන එක කෙනෙක් කියන්න පුළුවන් ශුද්ධයි ධර්මිෂ්ටයි නෑ
හෝලි කියන්නේ සෙපරේට් සෙට් පාට් සෙපරේටඩ් අන්ටු ගෝඩ්. හෝලි කියන එකේ තේරුම තමයි ශුද්ධයි කියන එකේ තේරුම තමයි උන්වහන්සේට එල් ෂඩායි කියනවා. අපි ජීවමාන දෙවියන් වහන්සේට, අපි ජේසුට වෙන් වුණා වූ මනුෂ්‍ය බවට පත් වෙන්න, ජේසුට වෙන් වුණා වූ ජීවිත බවට පත් වෙන්න ඕනේ. අපි ජීවත් වෙන්න ඕනේ යේසුස් වහන්සේ වෙනුවෙන්. රයිට්? හෝලි මීන්ස් සෙපරේටඩ් අන්ටු ගෝඩ්. උන්වහන්සේට වෙන් වෙලා ඉන්න ඕනේ. ලෝකයේ දේවල් වලට නෙමෙයි, උන්වහන්සේට අපි වෙන් වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි ගෙවන ජීවත් කරන ජීවිතය උන්වහන්සේගේ ඇස් ඉදිරියේ ප්‍රසන්න වෙන ජීවිතයක්. උන්වහන්සේ ජීවත් වෙන්න කිව්වේ කොයි විදිහද බයිබලේ? ඒ විදිහට ජීවත් වෙන්න ඕනේ. උන්වහන්සේ තුල වැඩි වෙන, වර්ධනය වෙන ජීවිතයක් බවට පත් වෙන්න ඕනේ. ඒතර හෝලි කියන්නේ ඒකයි. ඔයා කැප වෙලා ඉන්නවා ජීවමාන දෙවියන් වහන්සේ වෙනුවෙන්. ඔයා ජීවත් වෙන්නේ උන්වහන්සේ කිව්ව විදිහට, උන්වහන්සේ නොකිව විදිහට ජීවත් වෙන එක. එතකොට ඔයා හෝලි, අර ශුද්ධයි ධර්මිෂ්ඨයි කියන ලේබල් එක ඔයාට වදින්නේ. මේ ලේබලයක් අලව ගන්නවා කියන එකක් ගැන නෙමෙයි කතා කරන්නේ. ඔයා ජීවත් කරවන්න ඕන ජීවිතය, ඒ කියන්නේ ස්වර්ගයට යන්න කෙනා, ස්වර්ගික ආශිර්වාදයෙන් පිරිච්ච කෙනා. ස්වර්ගයට යන්න කලින් පොළොව මත මේ ස්වර්ගික ආශිර්වාදේ රයිට් ලබන්න පුළුවන් ඈ. හරි. ඉතින් ඒ කෙනා හැම වෙලේම කොහොමද? අපි යේසුස් වහන්සේ තුල රයිට්, උන්වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින්, ඒ කියන්නේ අපි හෝලි වෙන්න ඕනේ. We should be separated unto God. දැන් හෝලි කියන්නේ අපිට මේ හොඳට තේරුම් ගන්න අපිට තනියම ඒ හෝලි වෙන්න බෑ. උන්වහන්සේ තුල, උන්වහන්සේට වෙන් වෙලා, උන්වහන්සේට යාඥා කරමින්, නිරාරව යාඥා කරමින්, নমস্কার කරමින් රයිට්, උන්වහන්සේ තුල ජේසු ජීවමාන, ජේසුව පැලඳගෙන ඉඳීම තුල මේ වචනේ කියමින්, එහෙම තමයි මේ මාර්ගය තුල ගමන් ගද්දි තමයි අපි ශුද්ධ වෙන්නේ, අපි නොකලැල් වෙන්නේ, අපි ධර්මිෂ්ඨ වෙන්නේ. වෙන මාර්ගයක ගියාට ඒ දේ වෙන්නේ නැහැ. ජේසු කියන මාර්ගය, ජේසුස් වහන්සේ කියන මාර්ගයද ජීවනයේද සැබෑවද මම. මාර්ගය කියන්නේ ස්වර්ගයට මාර්ගය. ඉතින් ස්වර්ගයට මාර්ගය තුල ජේසුට වෙන් වෙලා ඉන්න ඕන. බ්ලේම්ලස්. දැන් මේ මෙතන දැන් සිංහල එකට වඩා ඉංග්‍රීසි එක පොඩ්ඩක් මෙතන රිලයබල් පොඩ්ඩක් තේරුම් ගන්න ලේසි. අපි හෝලි වෙන්න ඕනේ, බ්ලේම්ලස් වෙන්න ඕනේ. රයිට්. එතකොට මේ බ්ලේම්ලස් කියන්නේ නොකලැල් වෙන්න ඕනේ. රයිට්? රයිට්. දෝෂ සහිතවද නැතිවද? දෝෂ නැතිව නිර්දෝෂී වෙන්න ඕනේ. බ්ලේම්ලස් වෙන්න ඕනේ. බ්ලේම්ලස්. එතකොට බ්ලේම්ලස් කියන්නේ to be innocent of wrong doing and without guilt. ඒ කියන්නේ වරදෙන්, වරදකාරී හැඟීමෙන් අපි මොනවද? අහිංසක වෙන්න ඕනේ. කියන්නේ වරද, වරදකාරී හැඟීම අපි තුල තියෙන්න හොඳ නැහැ කියන එක. දැන් මේ කලින් බැටළුව ගැන කිව්වානේ. බැටළුව අහිංසකයි කිව්වානේ. ඒ කියන්නේ වරද සහ වරදකාරී හැඟීමෙන් අපි අහිංසක වෙන්න ඕනේ. අහිංසකයි කියන්නේ කෙනෙක් අහිංසකයි කියන්නේ එයා සම්බන්ධ නැහැ කියන එක. එයා බැඳිලා නැහැ කියන එක. එයා වග කිව යුතු නැහැ කියන එක. මොකටද? පාපයට. පාපයට. ආ කියන්නේ වරද, වරදකාරී හැඟීම, ඒ කියන්නේ මොකද්ද? පාපය. ආ කියන්නේ හැම පාපයකින් අපි වෙන් වෙලා ඉන්න උනේ. ආයේ දේ කරන්න පුළුවන්. රයිට්? මො අර යක්ෂයාගේ මාර්ගය යනවා නම් නෙමෙයි, ජේසුගේ මාර්ගයේ යද්දි විතරයි. මොකද සියලු යහපත, සකල විද යහපත රයිට් ස්වර්ගයේ බහුලතේ. මොකද ස්වර්ගයට අපාය කට්ටිය ගන්නෙ නැහෙනේ. රයිට්? සියලු අයහපත තියෙන්නේ අපායට යනවා නම් තමයි ඔයා සියලු අයහපත කරන්න ඕනේ. හැබැයි වා අපායට නෙමෙයි දැන් යන්නේ, තෝරාගත්තු ස්ථානය ස්වර්ගයට යනවා නම් සියලු යහපත වා, ඒ කියන වගේ ඇදහිල්ල එක්සර්සයිස් කරන්න ඕනේ. බයිබලයේ තුල තියෙන සියලු යහපත ඒක පිළිගන්න කෙනා, අදහන කෙනා, කියන්නේ ඇදහිල්ල. ඒතර ඇදහිල්ලෙන් වා ඒ දේවල් කරන්න ඕනේ, ක්‍රියාවට දමන්න ඕනේ. හරි. එතකොට මම දැන් කතා කරා එලිදරව් 13ට එපිස 1:4. අපි ඊළඟ පදේ බලන්න යනවා. මේ තමයි ගලාති පොතේ එනවා. ගලාති පොතේ 1:4.
ගලාතිය කිය අතර මේ ඔක්කොම මේ දැන් මේ බලපු පද හැම එකක්ම නිව් ටෙස්ටමන්ට් නව ගිවිසුම තුල අපි බැලුවේ ගැලේසියන්ස් 1:4. ඒතර ගලාති 1:4 බලන්න ලොජිකල් කන්සිස්ටන්සි එක එතන කතා කරනවා අර නපුරු කාලයේ අවසාන කාලයේ the end times. මේ බලන්න who Galatians book of Galatians chapter 1 verse 4 who gave himself for our sins to deliver us from the present evil age according to the will of God and Father. උන්වහන්සේ දැන් තිබෙන නපුරු ලෝකයේ උන්වහන්සේ දැන් තිබෙන නපුරු ලෝකයෙන් අපගලවන පිණිස අපගේ පිය වූ දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස අපේ පව් නිසා තමන්ම පාවා දුන්සේක. එතකොට මෙතන බලන්න සෑහෙන විස්තරයක් තියෙනවා. ත්‍රිත්වය කියන්නේ ජේසු ත්‍රි කියන්නේ ජීවමාන දෙවියන් වහන්සේ 3 in 1. The Father, the Son, and the Holy Spirit. කියන්නේ පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ, ශුද්ධාත්මයාණන් වහන්සේ. හරියට නිකන් ත්‍රිකෝණයක් වගේ. හරි. මෙතන බලන්න මේ ඒක සම්පූර්ණයෙන් පැහැදිලි කරනවා. මෙතන නැවතත් කියනවා අවසාන කාලය හරිම නපුරු කාලයක්. යක්ෂයා බලපෑම් කරන මිනිස්සුන්ට යක්ෂයාව පිළිගන්නට, යක්ෂයාට නමස්කාර කරන්නට. උගේ ඉලක්කම 666. ඒක කොටා ගන්නට. රයිට්? යක්ෂයාව පිළිගත්තේ නැති කෙනාට අවසාන කාලයේදී රයිට් ඉතින්නකෝ මාකට් එකට යන්න බෑ, ඒ බඩු මිලදී ගන්න බෑ, බඩුවක් විකුණ ගන්න බෑ. ඒ කියන්නේ සමාජයට එන්න බෑ. එයාලව පර්සෙකියුට් කරනවා, එයාලවට පීඩා කරනවා, එයාලව මරලා දානවා. රයිට්? මේ බලන්න උන්වහන්සේ දැන් තිබෙන නපුරු ලෝකයෙන්, ඒ කියන්නේ මේ අවසාන කාලයෙන් අපව ගලවන්න ඕන නිසා උන්වහන්සේ මේ මවන්න කලින් අවසාන කාලයේ දන්නවා. අප ගලවන පිණිස අපගේ පිය වූ දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස අපේ පව් නිසා තමන්ම පාවා දුන්සේක. ඒ කියන්නේ පළවෙනිටම දෙවියන් වහන්සේ ඉන්නවා. එතකොට උන්වහන්සේ මේ මවන්නත් කලින් දන්නවා මේක තමයි ලෝකයේ අවසානය. ඒ නිසා මේ අවසාන කාලේ නපුරුයි. රයිට්? එහෙනම් අවසාන කාලයෙන් මේ නපුරු කාලයෙන් නපුරු පීඩාවලින් මේ මිනිස්යව ගලවන්නට මම අන්න දෙවෙනි ස්වරූපය මනුෂ්‍ය ස්වරූපය ජේසු නැමැති මනුෂ්‍ය ස්වරූපයෙන් ගිහිලා කුරුසපත් වෙලා අවසාන කාලයේ මේ ගාවිනා කාලයෙන් මේ මිනිස්සුන්ව මුදව ගන්න ඕනේ. අන්න දෙවෙනි ස්වරූපය. ඊට පස්සේ තුන්වෙනි ස්වරූපය තමයි ශුද්ධ වූ ආත්මය. ඒකට කියනවා කම්ෆෝර්ටර් නැත්නම් පැසිෆයර්. රයිට්? එතකොට දැන් මාත් එක්ක ඉන්නේ මේ මොහොතේ මාත් එක්ක රයිට් මා තුල මම පැලදගෙන ඉන්නේ උන්වහන්සේගේ ආත්මේ. ශුද්ධාත්ම දීමනා මට තියෙන්නේ. රයිට්? මාත් එක්ක ඉන්නේ උන්වහන්සේගේ ආත්මය තමයි දැන් පොළවේ සැරිසරන්නේ. උන්වහන්සේගේ දැන් ආත්මය මේ පොළවේ සැරිසරන කාලය. රයිට්? උන්වහන්සේගේ ආත්මය පොළවේ සැරිසරන කාලය. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ස්වර්ගයේ ඉන්නවා. උන්වහන්සේගේ මනුෂ්‍ය ස්වරූපය පොළවට එව්වා. ඒක කුරුසපත් වුණා. ඒ කාර්ය කරා. ස්වර්ගයට ගියා. දැන් හැබැයි උන්වහන්සේ අපිව තනි කරේ නැහැ. උන්වහන්සේගේ ආත්මය වගුරවලා තියෙනවා මේ පොළවේ සර්වවාසීව. ඒ කියන්නේ උන්වහන්සේට කතා කරන්නේ කවුද? යාඥා කරන්නේ කවුද? ඒ ආත්මයට හැකියාව තියෙනවා ඕනම කෙනෙක් ඇත්තිතරන් සංඛ්‍යාවක් ඇදහිලි වතුන් ළඟට ඒ ආත්මය හැකියාව තියෙනවා ආත්මිකව ලඟ වෙන්න, ආශිර්වාද කරන්න, ආලේප කරන්න. රයිට්? උන්වහන්සේ දැන් තිබෙන නපුරු ලෝකයෙන් අප ගලවන පිණිස අපගේ පිය වූ දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස අපේ පව් නිසා තමන්ම පාවා දුන්සේක. ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. ස්ව කැමැත්තෙන් තමයි කුරුසේ යාගයක් බවට පත් වුණේ. අපිව පාපයෙන්, මරණයෙන් මුදවන්ට ගලවන්න ස්ව කැමැත්තෙන්, බලහත්කාරයෙන් නෙමෙයි. ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ ප්ලෑන් එක නෙමෙයි. ඒක දෙවියන් වහන්සේගේම ස්වකීය සවරින් ප්ලෑන් එක. ස්ව කැමැත්තෙන් ලෙස අපේ පව් නිසා තමයි එහෙම යාගයක් බවට පත් වුණේ. තමන්ම පාවා දුන්සේක. තමන්ම පාවා දුන්නා. එතකොට උන්වහන්සේ අර ඔෆරින් එක පූජාවක් බවට පත් වුණා. සැක්‍රිෆයිස් එක උන්වහන්සේ කැප කිරීමක් පූජාවක් බවට පත් වුණා. ඇයි?
උන්වහන්සේව පූජා කරගත්තේ. අපේ පාපය අපෙන් සෝදලා, රයි, අපේ පාපය අපෙන් සෝදලා මරණයෙන් නිදහස් කරන්න. ඒ කියන්නේ අපිට ස්වර්ගයට මාර්ගයක් තිබ්බේ නෑ මීට කලින්. ඒ නිසා කුරුසපත් වීම තුළ උන්වහන්සේ මාර්ගයක්, අලුත් මාර්ගයක්, කෙලින්ම මාර්ගයක්, හයිවේ එකක් දැම්මා ස්වර්ගයට. ඒ හයිවේ එක නම තමයි ජේසු. ඒ හයිවේ එක හදන්න වියදමක් ගියා, කොස්ට් එකක්. ඒ තමයි උන්වහන්සේගෙම රයිට් මාංශගත වූ ස්වරූපය උන්වහන්සේටම නැති කර ගන්නට වුණා. උන්වහන්සේ මාංශගත ස්වරූපයක් පැලඳ ගත්තේ ඒක නැති කර ගන්නටමයි. ඇයි නැති කරගත්තේ? මැව්වා වූ අපි උදෙසමයි. ඇයි එහෙම නැති කර ගන්න උනේ? අපි උදෙස අපි පාපයට වැටෙන නිසාමයි. හරි, අවසාන පදය, අවසාන පදය, රයිට්. එතකොට මේ අවසාන දැන් පද දෙකක් දකින්නවා. අවසාන පදයට පස්සේ ඒකත් අර මං කිව්වේ අමතර අවශේෂ පදයක්. ඔයාට මේක තවදුරටත් විග්‍රහ කරලා දෙන්න ඕන නිසා. එතකොට දැන් ඕන් ප්‍රථම වතාවට මම එනවා පර්ණ ගිවිසුමට. පර්ණ ගිවිසුමට ආපුවාම ඉන් ද බුක් ඔෆ් එක්සෝඩස් චැප්ටර් 3 වර්ස් 14, ඒ කියන්නේ උත්පත්ති පොතෙන් පස්සේ අන්න නික්ම යාම. එතකොට නික්ම යාම මේ පොත තුල කතා කරනවා මෙහිම පදයක්. God said to Moses, I am who I am. And he said, say this to the people of Israel, I am has sent me to you. එවිට දෙවියන් වහන්සේ කතාකොට මම යම්සේ සිටිම්ද එසේම සිටිමි මෝසෙස්ට කීසේක. තවද උන්වහන්සේ කියන සේක් ඔබ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට කතාකොට ස්වයම්භූ නම් තැනන් වහන්සේ ඔබ සැම වෙතට මා එවූ සේකයි කියන්නැයි කීසේක. එතකොට මේ බලන්ට උන්වහන්සේ දැන් පරණ ගිවිසුම තුළ උන්වහන්සේ දෙවියන් වහන්සේ. එතකොට පරණ ගිවිසුම කියන්නේ ඒ කාලේ ෆේස් ටු ෆේස් ඉන්ටරැක්ෂන් එකක් තිබ්බ. දෙවියන් වහන්සේ කෙලින්ම ඩිරෙක්ට් ඇවිල්ලා රයිට් ඩයිරෙක්ට්ලි මේ මිනිසුන්ට කතා කරා, රයිට්. හැබැයි නව ගිවිසුමේදී උන්වහන්සේගේ මනුෂ්‍ය ස්වරූපය දැස්සේ. කුරුසපත් වීමෙන් පසු උන්වහන්සේගේ ශුද්ධ වූ ආත්මය අපිත් එක්ක ගනුදෙනු කරනවා. ඉතින් අන්න එකයි රයිට්. ස්වරූප තුනක් එකම දෙවියන් වහන්සේ, සර්ව බලධාරී, සර්වවාසී. හරි, එතකොට මේ මෙතන බැලුවොත් එහෙම, මෙතන මේ කොන්ටෙක්ස්ට් එක බැලුවොත් එහෙම, මෙතන ප්‍රස්තුතය මේ මෝසෙස් නැමැති මනුෂ්‍යව තෝරගන්නවා දෙවියන් වහන්සේ ගිහිල්ලා යන්න ඊජිප්තුව මිසර දේශයට යන්න පාරාවෝ විසින් වහල් කරගෙන ඉන්නා වූ ඊශ්‍රායෙල් සෙනග. ඊශ්‍රායෙල් සෙනග කියන්නේ ඊශ්‍රායෙල් කියන්නේ උන්වහන්සේ දුන්නා වූ නමක්. ඒ කියන්නේ මාව අදහන්නා වූ ඊශ්‍රායෙල් සෙනග කියුව මාව අදහන්නා වූ මට කීකරු වූ සෙනග ගිහිල්ලා මෝසෙස් ඔයා ගිහිල්ලා රයිට් මම ඔයා හරහා නිදහස් කරන්නා වූ හාස්කම් හාස්කම් ස්වර්ගයේ හාස්කම් මම හරහා කරන්නට යනවා. ඒ හාස්කම් පෙන්නලා මම කියන දේ කියලා රයිට් මේ දෙවියන් වහන්සේ ඔයාව එව්වා කියලා මෙයාලව ගලවගෙන එන්න රයිට්. දැන් මෝසෙස්ට කියපු ගමන් එකපාරට රයිට් දෙවියන් වහන්සේ යන්න ඔයා මම ඔයාව නායකෙක් කරනවා, ඔයා ගිහිල්ලා රයිට් ඒ වහල් වෙලා ඉන්න ඊශ්‍රායෙල් සෙනඟට නායකත්වය දෙන්න. මොකටද? පාරව මිසර දේශයෙන් ගැලවිලා එන්න ඔයා තමයි නායකයා රයිට්. මනුෂ්‍ය නායකයා වෙන්න කියනවා, ගැලවීමේ නායකයා බවට පත් වෙන්න කියනවා රයිට්. එතකොට මෝසෙස් කියනවා මම මීට කලින් මම කොහොමද එක පාට නායකෙක් වෙන්නේ ඊශ්‍රායෙල් සෙනඟට? මම ගියපුවාම එයාලායි ඔයා කවුද, ඔයාම නායකෙක් කරේ කවුද, ඔයා කවුද අපිට නායකත්වය දෙන්න රයිට්. උන්වහන්සේ කියනවා බය වෙන්න එපා, ගිහිල්ලා කියන්න ඔයාව නායකෙක් විදිහට එව්වේ මම, මේක තමයි මගේ නම. අන්න උන්වහන්සේගේ නාමය ප්‍රකාශ කරනවා. උන්වහන්සේගේ නාමය අපි බලමු. එවිට දෙවියන් වහන්සේ කතාකොට මම යම්සේ සිටිම්ද එසේම සිටිමි. මේ උන්වහන්සේ කතා කරන උන්වහන්සේගේ මේ ගෝඩ්ස් වෙරි නේචර්, උන්වහන්සේගේ ස්වභාවය, ගෝඩ්ස් immutable unchanging nature එක. දැන් ඉංග්‍රීසි එක බැලුවොත් ගොඩක් ලේසි. God said to Moses, I am who I am. උන්වහන්සේගේ නම තමයි රයිට් I am. දවා කියන්න පුළුවන්
අයම් නදුන්, අයම් නිමල්, අයම් කමල් ඔයාගේ නම වටිස් යනම් ඇවත් අයම් අයම් අහවල් කියෙන. හැබැයි උන්වහන්සේට අයම් විතරයි නමක් ඉතනින් එහාට එකක් නෑ. අයි සබ්ජෙක්් ඇම් වර්බ් අර නවුන් එකක් නවුන් ප්‍රේසයක් කම්පලිමට් එකක් නෑ. සබ්ජෙක්් වර්බ් විතරයි. උන්වහන්සකි නමම තමයි අයම්. දැ මමනං අයම් නදුන් අයම් නදුන්. හැබැයි උන්වහන්සේ අයම් විතරයි. ඒක තේරුම තමයි උන්වහන්සේ රයිට් එක අයම් කිපවර බලන්න එක අපි ටෙන්ස එක බැලුත් එක සිම්පල් ප්‍රසන්ටෙන්න්ස්. ඒක තේරුම තමයි. දැ සිම්පල් ප්‍රසන්ටෙන්න්ස එක අපි ගොඩක් වෙලාට ෆැක්් එකක් සම්කිසි වෙනස් නොවෙන දෙයක් විද්‍යාත්මක දෙයක් සාමාන්‍ය දෙයක් පොදු ප්‍රකාශනයක් රයිට් පුනරාවර්තනය වන ක්‍රියාවක් තමයි කියන්න. ඒකන්න ඒ උන්වහන්සේගේ නොවෙනස් වන්නා වූ ස්වභාවය තමයි එතනින් ප්‍රකාශ කරන්න. අයම් කියන්නේ උන්වහන්සේගේ නම ස්වයම්භූ කියන්නේ රැක්. එවිට දෙවියන් වහන්සේ කතාකොට මම යම්සේ සිටිම්ද ඒසේ සිටිමි මෝසෙස්ට කීසේක් රැක්. තවද උන්වහන්සේ කියන සේක් ඔබ ඊශ්‍රායල් පුත්‍රයන්ට කතාකොට ස්වයම්භූ නම් තැනන් වහන්සේ ඔබ සැම වෙතට මා එවූසේකැයි කියන්නයි කීසේක. ඉශ්‍රායල් රයිට් දරුව ඇහුවොත් ඔය අව එව්වේ කවුද නායකෙක් විදියට කියන්න මගේ නම අයම් එකන්නේ ස්වයම්භූ දෙවියන් වහන්සේ තමයි ඔයා අප එයාලා වෙතට එව්වේ කියලා කියන්න. අයම් හැස් සෙන්ට් මේ ටයු රයි. එදර ඔන්න උන්වහන්සේ කියන්නේ ස්වයම්භූ කියන්නේ රයි. එකන්නේ උන්වහන්සේට රයි ආරම්භයක් නෑ අවසානයක් නෑ. උන්වහන්සේගේ වචන තින අල්ෆාද ඔමේගාද මමයි කියලා. හැබැයිඒ තේරුම තමයි රයිට් ආරම්භය අවසානයක් තියෙන කාටද කාලයේ බලපෑමට ලක්වුණ කට්ටි. කාලයට බලපෑම කාලේ බලපෑම ලක් වෙලා ඉන්න කවුද පාපයට වැටන කට්ටි. අපිට මරණයක් තියෙනවා. එක දැම් මගේ මට මං උන්වහන්සේ වදාගෙන ඉන්න නිසා මගේ මාංශයට මරණයක් තියෙනවා. හැබේ ආත්මේ මාංශය මැරණ ගමන් ආත්මය උන්වහන්සේත් එක්ක ස්වර්ගයේ සදාකාල ජීවනයට එකතු වෙනවා. සදාකාල රාජ්‍යයට ස්වර්ග රාජ්‍යයට එකතු වෙනවා. ආත්මයට මගේ ආත්මයට එතනින් එහාට පීඩාවක් නැහැ. මගේ ආත්මයට එතනින් එහාට මරණයක් නැහැ. රයිට් සදාකාලයට තමයි මම ස්වර්ගයට එකතු වෙන්නේ. සදාකාලයටම තමයි. රයිට් එතනින් එහාට ආයි අපාය යනවා එහෙම මොනවත් නැහැ. ඉතින් අන්න එකයි. අපි හොඳට තේරුම් ගමු. එතකොට මෙතන උන්වහන්සේ කියනවා රයිට් ස්වයම්භූ මගේ නම ස්වයම්භූ. ඒ කියන්නේ ස්වයම්භූ කියන්නේ කාලේ මැව්වෙත් මම, ඔයාව මැව්වෙත් මම, කවුරුත් මාව මැව්ව නෙමෙයි. කවුරුත් මාව මැව්වේ නැහැ. කවුරුත් මාව මැව්වේ නැහැ කියලා දෙවියන් වහන්සේ සර්ව බලධාරි දෙවියන් වහන්සේ කියනවා කවුරුත් මාව මැව්වේ නැහැ. මම ස්වයම්භූ දෙවියන් වහන්සේ. මම තමයි ඔය හැම දෙයක්ම මැව්වේ. මම තමයි මේ අන්ධකාරය ආලෝකයේ ඊර හඳ තාරකා රයිට් මේ සකල ජීව රාශි මිනිසයා මාළුවා පක්ෂියා ගා කොළ වැල ඇල දොළ මල පළතුර රයිට් සතා සීපාව මේ හැම දෙයක්ම මැව්වේ මම ස්වයම්භූ. හැබැයි කවුරුත් මාව මැව්වේ නැහැ. ඒ කියන්නේ මම මැවිල්ලක් නෙමෙයි කියලා උන්වහන්සේ කියනවා. උන්වහන්සේ කියනවා අන්ක්‍රියේටඩ් ගෝඩ්. එතකොට හැම වෙලෙම මේ ඩිස්ටින්ක්ෂන් එක තියාගන්න. උන්වහන්සේ ස්වයම්භූ. ඒ කියන්නේ උන්වහන්සේව කවුරුත් මැව්වේ නැහැ. උන්වහන්සේ තමයි රිසෝස් එක, මූලාශ්‍රය. එතන අපි තමයි සෝස් එක. අපි සෝරි රයිට්. අපි දැන් සෝරි උන්වහන්සේ තමයි සෝස් එක රයිට්. ඒ කියන්නේ මූලාශ්‍රය, මූලාශ්‍රය රයිට්. උන්වහන්සේ තමයි අපේ මූලාශ්‍රය. හැබැයි අපි තමයි මැවිල්ල, රිසෝස් රයිට්. රිසෝස් සෝස් රිසෝස් සෝස් රිසෝස් මැවුම්කරු සහ මැවිල්ල. අපි හැමවිලි මේ දෙක හොඳට තේරුම් ගන්න ඕනේ. කවුද කාවද මැව්වේ රයිට්. දැන් මේ දෙවියන් වහන්සේ මනුෂ්‍යාව මැව්ව කියන එකට ඇරෙන්න වෙන ඕනම තැනක මේ ප්‍රශ්නෙට මේක තමයි එකම this is the question that led me to
finding Jesus. මට ජේසුව මුණ ගැහින්නේ මේ ප්‍රශ්නෙට පිළිතුරක් විදියට. ඔයා හොයාගෙන යන්න මේ මිනිස්යාගේ ආරම්භය කොතනද? රයිට්? කර්මයක් නිසා හට ගන්නවා කියනවා නම් රයිට්? ඒ කියන්නේ පව්පින් කුසල අකුසල නිසා රයිට්? ඒ කියන්නේ එහෙම හට ගන්නවා කියලා කවුරු හරි තර්ක කරනවා නම් රයිට්? ඒක තේරුම් ගන්න ඉපදෙන්න ඒ කියන්නේ පළවෙනි උපතටත් කලින් ඒ කියන්නේ මීට කලින් පව්පින් කරලා නැහැ එහෙනම් ඉපදුණියයි අන්න ඒ වගේ මම බෞද්ධ පසුබිමක ඉද්දිත් මම හොයාගෙන ගියා දැස අග්ගන්න සූත්‍රයේ එතනටත් ආවා මට රයිට් ලොජිකල් කන්ක්ලූෂන් එකකට කම්ප්ලීට් කන්ක්ලූෂන් එකකට එන්ට බැරි වුණා ඒ කියන්නේ එහෙම ඒකට එවිඩන්ස් සාක්ෂි තිබ්බේ නැහැ එවිඩන්ස් තිබ්බේ නැහැ ඊට පස්සේ බයිබලයේ අතරේ හොයන්ට වුණා හැබැයි බයිබලේ හොයන්න දෙයක් තිබ්බේ නැහැ බයිබලේ පටන් ගන්නෙම මැවිල්ල ඊටසේ මවපු පිළිවෙල අර ජීනියාලජි ඊටසේ මේ මිනිස්සයා ඊටසේ එයාගේ පුතා මෙයා 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 කියලා අර ඒක එන විදිය සම්පූර්ණයෙන්ම මිනිස්ස හියුමන් හිස්ටරි එක මිනිස්ස ඉතිහාසයේ පැවැත්ම කියාගෙන තහවුරු කරගෙන එනවා පළවෙනි මිනිස්සයාගේ ඉඳන් රයිට් ඒක බලන්න තහවුරුකමකින් කියනවා පළවෙනි මනුෂ්‍යයා මෙයා එයාගේ භාර්යාව මෙයා එයාගේ දරුවෝ දෙන්න ඊට පස්සේ මෙයා ඊට පස්සේ ඒ දරුවෝ මැරි කරේ මෙයා මේ දරුවෝ මැරි කරේ මෙයා මෙහෙම 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 අපි දක්වා එන හැටි කියලා දෙනවා ඉතින් අන්න ඒකයි හරි එතකොට දැන් මේ නික්ම යාම පොත තුල අපි උන්වහන්සේගේ නම තමයි නම විදියට උන්වහන්සේ නමක් දෙනවනේ මේ උන්වහන්සේගේ ස්වභාවය තමයි නම් කරගත්තේ උන්වහන්සේගේ නම විදියට රයිට් උන්වහන්සේගේ ස්වභාවය නම් කවුරුත් මැව්වන වෙයි රයිට් again uncreated god අපේ සෝස් එක. එතකොට අපි ඔයයි මායි නමස්කාර කරන අධහන මේ අපේ මූලාශ්‍රයේ සෝස් එක තමයි. අපි තමයි රිසෝස් එක. ඒ කියන්නේ අපි නමස්කාර කරන දෙවියන් වහන්සේ කවුද? right ස්වයම්බු තනන් වහන්සේ. කාලයේ බලපෑමෙන් තොරයි. ඒ කියන්නේ උන්වහන්සේට ආරම්භයක් නැහැ. right වෙහසක් නිදිබර ගැනීමක් නැහැ. මරණයක් නැහැ. මරණයක් කියලා සංකල්පයක් right ආවෙම පාපය නිසා නැතුව පළවෙනි මිනිස්යව මැව්වේ කාලයේ බලපෑමෙන් තොරයි මොකද කාලය මැව්වේ උන්වහන්සේ නම් උන්වහන්සේ සර්ව බලධාරී නම් උන්වහන්සේට හැකියාව තියෙනවා කාලයට බලපෑම් කරන්න කාලයට බලපෑම් කරලා තමයි අපිට සදාකාල ජීවනය ස්වර්ගයේ අපේ ආත්මයට ජේසු කියන මාර්ගය හරහා සකසා දීලා තියෙන්නේ හරි එතකොට අපි අද එපිසෝඩ් එකේ අද මේ පාඩම තුල බලන්න යනවා වූ අවසාන පදේ අමතර පදයක් වාවිනේ තෝරාගෙන තිනවා මේ යොහාන් in the book of John chapter 8 verse 58 නැවතත් අපි අලුත් ගිවිසුම. ඒතර පද හතරක් අලුත් ගිවිසුමනොත් එක පදයක් පරණ ගිවිසුමනොත්. ඒ පරණ ගිවිසුමේ එක පදයක් බැලුවේයි ඒ පරණ ගිවිසුමේ තමයි දෙවියන් වහන්සේ face to face මිනිස්සුත් එක්ක කතා කරපු කාලයක්. ඒ කාලේ උන්වහන්සේම ප්‍රකාශ වෙලා උන්වහන්සේගේ නම මේකයි කියලා කියපු අවස්ථාවක්. රයිට්. එතකොට මේ බලන්න මේ John 8:58 යොහාන් 8 වෙනි පරිච්ඡේදයේ 58 වෙනි පදය. Jesus said to them, truly truly I say to you, before Abraham was I am. එතකොට 58 වෙනි පදයේ කියනවා යේසුස් වහන්සේ උන්ට කතා කොට. සැබවක් කියලා දෙපාරක් කියනවා. කියන්නේ ඇත්තමයි. දැන් අපි කියන්නේ ඇත්ත අම්මපල්ල කියන්නේ අම්මපල්ල. ඒ කියන්නේ අර ස්වේ වර්ඩ් ස්වයා කරනවා. ඩියුරලමක කියනවා කවුද මේ? පාපයක් පාපේ කරලක්වත් නැති බැටළු පැටුවා. ජේසු කියනවා ඇත්තක්මයි කියන්නේ කියලා දෙපාරක් කියනවා. යේසුස් වහන්සේ උන්ට කතා කොට සැබවක් නුඹලාට කියලා. ඔයාලට මම මේ ඇත්තමයි කියන්නේ. ආයිත් කියනවා ඇත්තමයි කියන්නේ. ආබ්‍රහම් උපදින්නට පළමුවෙන් right ඒ කියන්නේ ආබ්‍රහම් පරණ ගිවිසුමේ ඉන්න චරිතයක් නේ ආබ්‍රහම් ඇදහිල්ල පියා කියනවනේ ඇදහිල්ල කියන්නේ තත්වයක්. ඉතින් ඒ තත්වයේ තුල උපරිමයට ගියපු මිනිසෙක් තමයි ආබ්‍රහම්. ඉතින් ආබ්‍රහම් උපතින්ට පළමුයි. කියන ආබ්‍රහම් පරණ ගිවිසුමේ ඉන්නේ දැන් අලුත් ගිවිසුමේ ජේසු කියනවා මම සිටියමි කීසේක. කියන්නේ ආබ්‍රහම් උපදින්නත් කලින් මම සිටියමි. ඒ කියන්නේ ජේසුගේ ජේසු කියන්නේ දෙවියන් වහන්සේගේ ජේසු කියන ස්වરૂපය රයිට් ඒකේ උපත අපි දකින්නේ නව ගිවිසුම තුල රයිට් ඒ කියන්නේ ඊට ගොඩාක්
පස්සේ කාලයක් තමයි පරණ ගිවිසුමේ තියෙන්නේ ලියවිල්ල. හරි. එතකොට මේ මිනිස්සු බලන ආබ්‍රහම් ඔයාට ගොඩාක් කලින් ආබ්‍රහම් අපේ පියවරයෙක් මුතු මිත්තෙක්. එයාට කලින් ඔයා ඉන්නේ කොහොමද? එතන හිටපු මිනිස්සුන්ට මේ කියපු දේ තේරුම් ගත්තේ නැහැ. තේරුනේ නැහැ. ඔයාට තේරුනේ නැහැ නේද? ඔයාට තේරුනේ නැහැ. මේ බලන්න මෙතන මේ ට්‍රාන්ස්ලේෂන් එක ඉංග්‍රීසි එකෙන් සිංහලට ආපුවාම අර රිලයබල් ගතිය විශ්වසනීය ස්වභාවය පොඩ්ඩක් අඩු වෙලා ඒක හරියට ට්‍රාන්ස්ලේට් වෙලා නැහැ. තේරුම් ගන්න අමාරුයි. එතකොට අර ඉංග්‍රීසි වලින් බැලුවොත් මේ I am ඒ නැවතත් ජේ දෙවියන් වහන්සේ මෙතන නික්මෑම 3:14 කියනවා. දෙවියන් වහන්සේ කියනවා මගේ නම ස්වම්බු. එහෙනම් ජේසු මේ කියන්නේ නමක්. ජේසු කියනවා මගේ නම ස්වම්බු. ජේසුත් කියනවා මගේ නම ස්වම්බු. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ජේසු කියන්නේ දෙන්නම එක්කෙනෙක්. දෙන්නම එක්කෙනෙක්. මෙතන ජේසු කියනවා මගේ නම ස්වම්බු කියලා. ආබ්‍රහම් උපතින්ට පළමුවෙන් මම සිටියමි කියන්නේ මට මම සිටියමි කියන්නේ මොකද්ද? මම සිටියමි. ඒ කියන්නේ මගේ නම ස්වයම්බු කියලා කියන්නේ. මේ කියන්නේ මගේ නම ස්වයම්බු. ඒ කියන්නේ ස්වයම්බු කියන්නේ uncreated God. I am uncreated God in flesh. මේ මානුෂ්‍ය ස්වરૂපයක්. මේ මාංශය කියන්නේ ඇඳුමක්නේ. මේ මාංශවත් ස්වરૂපයක්. මේ මානුෂ්‍ය ස්වરૂපේ මානුෂ්‍ය ඇඳුමකින් උබලා අතරේ ඇවිල්ලා වැඩවසන්නේ කවුද? ජීවමාන දෙවියන් වහන්සේ. ඉතින් බලන්න ප්‍රඥාව තියෙන මිනිස්සයා තේරුම් ගත්තා. ප්‍රඥාව නැති මිනිස්සයා තේරුම් ගත්තේ නැහැ. ඉතින් මට අවශ්‍ය ඔයා ප්‍රඥාව තියෙන මිනිස්සෙක් වෙන්න. මම කැමති ඔයා වෙනුවෙන් යඥා කරන්න. Right? Father, I pray in the mighty name of Jesus that their eyes will be open so that they will not miss the glory of God, so that they will see unfolding of the path to heaven, which is named Jesus. They will never see Jesus as a separate character, but they will see each and every character of the Trinity, the Father, the Son, and the Holy Spirit, in triune unity that will unite them with the glory of heaven, the grace of heaven, the mercy of heaven. Thank you, Father. It's in the mighty name of Jesus I pray. Amen. ආමෙන්. ආමෙන්. ආශිර්වාදාත්මක දවසක් ප්‍රාර්ථනා කරමින් මම කැමති සමුගන්න තවත් එපිසෝඩ් එකකින් හම්බ වෙන බලාපොරොත්තුවෙන් ඔබකින් සමුගන්නවා. හැබැයි ඔයා මේ හොයන දේවල් කොයිම මොහොතකවත් කිසිම දෙයක් නිසාවත් නතර කරගන්න එපා. මම මේ වීඩියෝ එක මම හිතන්නේ පටන් ගද්දි වෙලාව 5:00 වෙලාව 5:00. ඉතින් බලන්න කාලය කියන එක අදාළ කරගන්න එපා. කාලය අපිට අදාළ වෙන්නේ පාපේ නිසා. ඒ නිසා දෙවියන් වහන්සේගේ වචනය තියෙනවා නම් මේක කියවන්න, මේක පෙරලන්න, මේක පෙරලන්න, මේකේ තියෙන ඩිවයින් මිස්ට්‍රීස්, අභිරහස්, අභිරහස් හොයාගන්න, ඒක ජීවිතයට ඇප්ලයි කරගන්න. ඔයා මේ පොළොව මතත්, රයිට්? මේ පොළොව මතත් ස්වර්ගයේ තුලත් ආශිර්වාද ලබන්න ඕනේ. රයිට්? ගොඩාක් කට්ටියගේ වැරද්ද තියෙන්නේ ස්වර්ගෙට ගියපුවාම තමයි ආශිර්වාද ලැබෙනවා කියලා. මම මේ ඒ කියන්නේ ඒ ඇදහිල්ල මේ මහ පොළොව තුල පළදරන්නේ නැති ඇදහිල්ල. වැඩක් නෑ. ඒක ඇදහිල්ල සත්‍යයි නා, ජීවමානයි නා, මාර්ගයේද ජීවනයේද සැබෑවද. ඒක ස්වර්ගයට හරි මාර්ගය නා, ඒක සදාකාල ජීවනයේට, ඒ කියන්නේ සදාකාල ජීව ආත්මයේ සදාකාල ජීවත් කරවන්නට උපකාරී රුකුලක් වෙනවනා. ඒක සැබෑවක් සත්‍යක් නා. එන වගේ ආගමික ශාස්ත්‍රවරයා ජීවත් වෙනවා නේ, ඔහට පිහිට තියෙන්න ඕනේ, රියල් වෙන්න ඕනේ. සැබෑ. ඒකනේ ජේසුස් වහන්සේගේ නාමයෙන් කියලා අද දවස බැලුවොත් එimhe අදට ඔය හැම තැනක ඔය ඇතිතරම් සාක්ෂි ඇතිතරම් වීඩියෝස් තියෙනවා. රෝග සුව වෙන්නේ නැද්ද? කැන්සර් පිළිකා වලට බෙහෙත් නැහැ. හැබැයි සුව වෙන්නේ නැත්. අන්න ඒ සුවය ඇදහිල්ල විශ්වාසය තුල. කවුද විශ්වාස කරන්නේ? ජේසුව විශ්වාස කරන්න ඕන. මම ජේසුවත් විශ්වාස කරනවා. හැබැයි අරවත් කරනවා. ඒකට ඇදහිල්ල කියන්නේ. ඇදහිල්ල කියන්නේ බාගෙට ඇදහිල්ල, යන්තම් ඇදහිල්ල, ඒව නෙමෙයි. පූර්ණ ඇදහිල්ලට විතරයි ඇදහිල්ල කියන්නේ. ඒකම විතරක් විශ්වාස. ඒක වට අදාහ ගන්න බැරි නම් වට සැක සංකා තියෙනවා නම් මේවා කියවන්න ප්‍රශ්න තියෙනවා නම් ඇවිල්ලා අහන්න. ඒ පොරබැදීමක් කරලා අපි මෙතනට ආවේ. අපි දැන් රැඳිලා ඉන්නේ. ඒක ප්‍රකාශ කරන්නේ.
මේක තමයි මාර්ගය, මේක තමයි ජීවනය, මේක තමයි සැබෑව. මෙතනින් එහා වෙන දේවල් තියෙනවනේ. මෙතනින් එහා වෙන දේවල්, කාලක් ගැව්වොත්, භාගයක් ගැව්වොත්, බෝතලයක් ගැව්වොත්, අරක්කු බිව්වම තමයි. යකාගේ දේවල් චුට්ටක් කරත් ඇති, හැබැයි උන්වහන්සේගේ දේවල් චුට්ටක් කරලා මාති. අන්න එක හොඳට තේරුම් ගන්න.